අයිබෝවන් ගියන දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන IT ඉන්ප්‍රෝති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ මම සපුන් භාග්‍යා වීරකෝන් මුලින් අවධානය යොමු කරමු දවස උණුසුම් කළ ප්‍රධාන පුවත් සිරස්තල වෙත උත්තලම ජනතා ඉල්ලීම්වලට ජනපති උපදෙසින් කඩිනම් ප්‍රතිචාර නියගින් පීඩාවට පත්වුවන්ගේ ශුද්‍ර මූල්‍ය ණය කපා හැරීමට කැබිනට් අනුමැතිය මිලියන 40ක රත්රන් කල්පිටිය මුහුදේදී අත්අඩංගු වෙත පුත්තලම ග්‍රාම ශක්ති ගම හදන ගමන වැඩසටහනේ ජනතා ඉල්ලීමට කඩිනමින් ප්‍රතිචාර දක්වමින් එම ඉල්ලීම ඉටු කිරීමට පියවරගෙන තිබෙනවා පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවති වැඩසටහනේදී ඉදිරිපත් වූ පිරිසිදු පානීය ජල ගැටලුවට කඩිනම් විසඳුම් ලබා දීමට ජනාධිපතිතුමාගේ උපදෙස් මත අද පියවර ගත්තා. දිලිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයක් මත ක්‍රියාවට නංවන ලද පුළුල් ජනතා ව්‍යාපාරයේ වූ ග්‍රාම ශක්ති වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක වන ගම හදන ගමන වැඩසටහනේ පළමු වැන්න පසුගියදා පැවැත්වුණේ පුත්තලම දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින්. එහිදී දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ ආවරණය වන පරිදි ජනතා නියෝජිතින් එකම ස්ථානයකට කැඳවා ඔවුන්ගේ සංවර්ධන ගැටලු ජනාධිපතිතුමාට ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසා දුන්නා. පුත්තලම දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගනිමින් පැවති වැඩසටහනේදී ඉදිරිපත් වූ පිරිසිදු පානීය ජල ගැටලුවට කඩිනම් විසඳුම් ක්‍රියාත්මක කිරීම වකුගඩු රෝග නිවාරණ ජාතික වැඩසටහන පියවර ගත්තා. එය අනුව පුත්තලම නවගත්තේගම ආනවඩු සහ දන්කොටු වෙන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂවල ප්‍රතිආශ්‍රිත කරන ජල පද්ධති ස්ථාපිත කරනු ලැබුවා. එම ජල පද්ධති ජනාධිපතිතුමා අද පස්වරුවේ විවෘත කරනු ලැබුවේ දුරස්ථ සන්නිවේදන තාක්ෂණය ඔස්සේ ජනාධිපති කාර්යාලයේ සිටයි. එම අවස්ථාව උත්සව භූමියේ සිටි ජනතාවට සජීවීව දැක ගැනීමට අවශ්‍ය තාක්ෂණික පහසුකම්ද සලසා තිබූ අතර උත්සව භූමිය තුළ දේශපාලන නියෝජිතින් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් රැසක් ඊට දායකත්වයේ ලබා දුන්නා. නවගත්තේගම ප්‍රාථමික විද්‍යාලය, ආනවඩු මධ්‍යමා විද්‍යාලය සහ දන්කොටුව, මැටිකොටුව නෙළුම් වෙන ප්‍රාදේශීය සභාව සතු උයනේ මෙම ප්‍රතිආශ්‍රිත කරන ජල පද්ධති ස්ථාපිත කර තිබෙනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයක ප්‍රතිලාභීන් 3000ක් වෙනුවෙන් දිනකට ජලයේ ලීටර 10000ක් බැගින් ජලය සැපීමට මෙමගින් හැකි. වකුගඩු රෝගයේ මෙරටින් තුරන් කිරීම සඳහා ග්‍රාමීය ප්‍රදේශවල ජනතාවට පිරිසිදු පානීය ජල පහසුකම් ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකා පුරා ප්‍රතිලාභීන් 192,500ක් වෙනුවෙන් ප්‍රතිආශ්‍රිත කරන ජල පද්ධති 450ක් මේවන විට පිහිටුවා අවසන්. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 675ක්. නියගයෙන් පීඩාවට පත් කාන්තාවන්ට ක්ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ලබා දුන් ණය කපා හැරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වුණා. රුපියල් ලක්ෂය දක්වා වූ ණය මුදල් මෙසේ කපා හැරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ සංදේශයටයි මෙසේ අනුමැතිය හිමි වුණේ. මෑත කාලීනව ඇති වූ නියගේ හේතුවෙන් කන්න පහක් එක දිගට හානි වූ දිස්ත්‍රික්ක 12ක කාන්තාවන් ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ලබාගෙන ඇති පරිභෝජනය සඳහා නොවන ණය මේ අනුව කපා හැරෙනු ඇති. ත්‍රිකුණාමලිය, අම්පාර, මඩකලපුව, යාපනය, මුලතිව්, කිල්නොච්චි, වවුනියාව, මන්නාරම, කුරුණෑගල, පුත්තලම, අනුරාධපුරය සහ පොළොන්නරුවන දිස්ත්‍රික්කවල කාන්තාවන්ට මෙම සහනය සැලසෙනවා. අදාළ ශුද්‍රමූල්‍ය ආයතන මගින් ඉදිරියේදී ලබා දෙන සියලු ණය වෙනුවෙන් 30%ක පොලිය උපරිමයකට යටත් කිරීමටද රජය තීරණය කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ සහ ලංකා ශුද්‍රමූල්‍ය වෘත්තිකයන්ගේ සංගමයේ ලියාපදිංචි කර ඇති මූල්‍ය ආයතන මගින් ලබා දී ඇති පාරිභෝගික නොවන ශුද්‍රමූල්‍ය ණය මෙසේ කපා හැරෙනු ඇති. මෙම ණය සඳහා අයවිය යුතු පොලිය අදාළ ශුද්‍රමූල්‍ය ආයතන මගින් කපා හැරිය යුතුයි. ශුද්‍රමූල්‍ය ආයතන මගින් ලබා දුන් රුපියල් ලක්ෂයක් දක්වා වූ ණය මුදල් මහා භාණ්ඩාගාරයේ මගින් අදාළ ආයතන වෙත ප්‍රතිපූර්ණය කෙරේ. එවෙනුවෙන් රුපියල් මිලියන 500ක් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ ඇති සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව වෙත වෙන් කර තිබෙනවා. මෙම ණය සහන ලාභීන්ට එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා පොලිස් සහනාධාර වැඩසටහන යටතේ ණය ලබා ගැනීමේ ප්‍රමුඛත්වය ලබා දීමටද තීරණය කර තිබෙනවා. ණය ගෙවීමට වසර 2ක සහන කාලයක් හිමිවනු ඇති. එමෙන්ම සමූපකාර සමිති හරහා ක්‍රියාත්මක ග්‍රාමීය ආර්ථික නැංවීමේ වැඩසටහන් වලින්ද මෙම ප්‍රතිලාභීන්ට ප්‍රමුඛත්වය හිමිවනවා. ඇතැමුන්ට ශුද්‍රමූල්‍ය ආයතනවලින් ලබාගත් ණය වෙනුවෙන් අධික පොලියක් ගෙවීමට සිදුව තිබෙනවා. මේ අතර ශුද්ධමූල්‍ය නියුක්තියන් සඳහා වූ ආචාර ධර්ම මාලාව එළිදැක්වීම අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම, රාජමාත්‍ය ආචාර්ය හර්ෂද සිල්වා යන මහතුරුන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. මෙම ආචාර ධර්ම මාලාව ශුද්‍රමූල්‍ය ආයතනවලට ගෞරවාන්විත ව්‍යාපාර පවත්වාගෙන යාමටද ඉවහල් වනවා. දැන් ශුද්‍ර මූල්‍ය ණය අරගෙන ගොඩාක් අමාරුවේ වැටිච්ච කට්ටිය ඉන්නවා. කන්න
හතරක් විතර වගාව පාඩු වුණා. දිස්ත්‍රික්ක 12ක විතර මේ ප්‍රශ්නේ තදටම තියෙනවා. ඒගොල්ලොත් අපේ සහෝදර පුරවැසියෝ මේ රටේ. රජය කල්පනා කරලා තියෙන්නේ ලක්ෂයක් සහ ලක්ෂයට අඩුව මේ ශුද්‍ර මූල්‍ය ණය ගෙවා ගන්න බැරුව හිර වෙලා ඉන්නේ මේ දිස්ත්‍රික්ක 12ේ කට්ටියගේ. මෙව කපලා දාන්න. ජනාධිපති කාර්යමණ්ඩල හිටපු ප්‍රධානී කුසුම්දාස මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී දිසානායක යන අය ලබන මාස 7 වනදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබා දුන්නේ. කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබා දීම සඳහා ඉන්දිය සමාගමකින් රුපියල් කෝටි 54ක අල්ලසක් ඉල්ලා ඉන් රුපියල් කෝටි 2ක් ලබා ගැනීම ඔවුන්ට එරෙහි චෝදනාවයි. සැකකරුවන්ගේ ඇප ඉල්ලීම දෙවන වරටත් ප්‍රතික්ෂේප කෙරුණා. කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයකදී අල්ලස් මුදල් ලබා ගන්නා අවස්ථාවේදී සැකකරුවන් අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වුණේ. පසුගිය ජනාධිපතිවරණ සමයේදී වත්මන් ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ අත්සන් ව්‍යාජ ලෙස යොදා කූට ලේඛනයක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීමෙන් ජාතිවාදය ඇවිස්සීමේ ක්‍රියාවක නිරත වූ බවට චෝදනා කරමින් එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුව විභාගයට දින නියම කෙරුණා. මෙම නඩුව ලබන ඔක්තෝබර් මාස 9 සහ 10 යන දිනවල විභාගයට ගැනීමටයි කොළඹ මහාධිකරණය දින නියම කළේ. නඩුවේ පළමු සහ දෙවන සාක්ෂිකරුවන් ලෙසට නම් කර ඇති ජනාධිපතිතුමාට සහ අගමැතිතුමාට කැබිනට් රැස්වීම පවතින බැවින් අද දිනේ අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වූ බවට ඔවුන්ගේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව ඔවුන්ට මීළඟ දින අධිකරණයේ පෙනී සිටීමට යලි සිතාසිනිකුත් කෙරුණා. මාතර එලියකන්ද ප්‍රදේශයේ පොල්ලිඩමක් මිලදී ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති නඩුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී අද විභාගයට ගැනුණා. එහිදී බැසිල් රාජපක්ෂ මහතා කළ ඉල්ලීමක් සලකා බැලූ අධිකරණය ඒ මහතාට මාස 3ක කාලයක් විදෙස්ගත වීමට අවසර ලබා දුන්නා. රුපියල් මිලියන 40කට අධික වටිනාකමකින් යුත් රත්රන් තොගයක් කල්පිටිය මුහුදු තීරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. නාවික හමුදාව කළ වැටලීමේදී අත්අඩංගුවටගත් රත්රන්වල බර කිලෝග්‍රෑම් 5 ඉක්ම වෙනවා. මේ අතර මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කළ ඉන්දිය ධිවරයන් 7 දෙනෙකුද නාවික හමුදාව අත්අඩංගුවට ගත්තා. ඔවුන්ට අයත් යාත්‍රා දෙකක්ද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. උතුරු නාවික විධානයට අයත් වේග ප්‍රහාරක යාත්‍රාවක් සහ විරල ආරක්ෂක යාත්‍රාවක් මගින් කන්කසන්තුරේ සිට නාවික සැතපුම් 10ක් පමණ ඇත මුහුදු තීරයේදී මොවුන් අත්අඩංගුවට ගැනුණේ. එම ධිවරයින් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීමෙන් අනතුරුව ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය සහකාර ධීවර අධ්‍යක්ෂ වෙත බහර දීමට නාවික හමුදාව කටයුතු කළා. මෙරට සමාජ ව්‍යවසායකින්ගේ ජයබිම බවට පත් කරමින් ඇත් පවුර මහත් ජනප්‍රියත්වයක් ලබා ගත්තා. එම ප්‍රතිචාර මධ්‍යයේ ඇත් පවුර දෙවන ක්‍රියාන්විතය ආරම්භ කිරීමට අවශ්‍ය කටයුතු සිදු කර තිබෙනවා. එය බලගැන්වීම සඳහා වන ගිවිසුම්කට අද අත්සන්තපුණා. ITN ඇත් පවුර දෙවන ක්‍රියාන්විතය ආරම්භ කිරීම සඳහා වන ගිවිසුමට පසුගියදා අත්සන් තැබුණා. දෙවන ක්‍රියාන්විතය සඳහා ප්‍රධාන අනුග්‍රහකත්වය දක්වන්නේ සම්පත් බැංකුවයි. ඇත්පවුර බලගැන්වීම සඳහා වන ගිවිසුමකට සම්පත් බැංකුව සහ ලංකා ඉම්පැක්ට් ඉන්වෙස්ටිං නෙට්වර්ක් ආයතනය අද අත්සන් තැබුවා. ඒ සම්පත් බැංකු ප්‍රධාන කාර්යාලයේදී සම්පත් බැංකුව වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී තාරක රංවල මහතා ගිවිසුමට අත්සන් තැබුවා. ලංකා ඉම්පැක්ට් ඉන්වෙස්ටිං නෙට්වර්ක් ආයතනය වෙනුවෙන් ඊට අත්සන් තැබුවේ එහි සභාපති ඇත්පවුර සමපුරෝගාමි චන්දුල අබේවික්‍රම මහතායි. සම්පත් බැංකුවේ ඉහළ කළමනාකාරීත්වය සහ ඇත්පවුර සම පුරෝගාමි සෝෂල් එන්ටර්ප්‍රයිසස් නිර්මාතෘ එරන්ද ගිනිගේ මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට සහභාගි වුණා. ITN නාලිකාව හරහා පළවෙනි ක්‍රියාන්විතය බොහොම සාර්ථකව සිද්ධ කරපු වැඩසටහනට දෙවැනි ක්‍රියාන්විතය ඔස්සේ අපිට දායක වෙන්න ලැබීමත් ඒ අලුත් දෙයකට ජනතාවට ඒ වගේම අපගේ ව්‍යවසායකයන්ට විශේෂයෙන්ම අලුත් යමක් දෙන්න අප මේ සම්බන්ධ වෙලා ගන්න උත්සාහය සාර්ථක වෙන පළවෙනි පියවර හැටියට මම දකිනවා මේ අද දවසේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා ඉදිකිරීම් මේ දිනවල කඩිනමින් සිදුවනවා. එහි පළමු අදියරේ සාර්ථකත්වය පිළිබඳ මේ වර්තාව දිනෝෂි ධීරසිංහගෙන්. ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති අතරමඟ නැවතිලාද කියන එක බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නයක්.
නමුත් මේ වන විටත් දිවයින පුරා සංවර්ධන ව්‍යාපෘති රැසක් කාර්යක්ෂමව ක්‍රියාත්මක වෙනවා. මේ ඔබ දකින්නේ හම්බන්තොට අධිවේගී මාර්ග පද්ධතියේ මාතර ගොඩගම සිට බෙලියත දක්වා කිලෝමීටර 30ක දිගින් යුතුව කාර්යක්ෂමව විදිවෙන අධිවේගී මාර්ග පද්ධතිය. කොළඹ සිට මාතර හරහා හම්බන්තොට දක්වා පහසුවෙන් ගමන් කිරීමේ අවස්ථාව උදා කරමින් දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිවෙනවා. ඒ ගමනාගමන කටයුතු වෙනුවෙන් වැයවන කාලය අවම කර ගැනීමේ හා සංවර්ධනයට ඍජුවම දායක වන ව්‍යාපෘතියක් ලෙසයි. මාතර සිට හම්බන්තොට දක්වා වූ අධිවේගී මාර්ගයේ පළමු අදියර ක්‍රියාත්මක වන්නේ මාතර ගොඩගම සිට බෙලියත්ත දක්වායි. මෙය කිලෝමීටර 30කට ආසන්න දුරකින් සමන්විතයි. එහි පළමු අදියරේ 73%ක් මේ වන විට සාර්ථකව අවසන් කර තිබෙනවා. ව්‍යාපෘතිය සඳහා වැය කෙරෙන මුදල රුපියල් බිලියන 103.8. ගොඩගම අපරැක්ක සහ බෙලියත්ත යන ප්‍රදේශවල පිවිසුම් මාර්ග සහිතව මෙහි ඉදිකිරීම සිදු කරන්නේ චීන කැතික් සමාගමයි. චීන එක්සිම් බැංකුව මේ සඳහා මූල්‍යාධාර ලබා දෙනවා. මාතර සිට බෙලියත්ත දක්වා වූ කොටසේ පවතින විවිධ භූවිෂමතාවන්ට අනුව එහි ඉදිකිරීම් කටයුතු සිදුවන බවයි ව්‍යාපෘති අධ්‍යක්ෂ නිලව්ෆර් ෂරිෆ් මහතා පවසන්නේ. අපේක්ෂා කරපු ප්‍රගතියටත් වඩා ප්‍රගතියක් අත්පත් කරගෙන තියෙන නිසා ලබන අවුරුද්දේ ජූලි 18 වෙනිදා වෙනකොට මෙහි සමස්ත වැඩ කටයුතු අපිට අවසන් කරන්න පුළුවන් වෙනවා. මාතර සිට අපරැක්ක දක්වා වූ කොටස මඩපසක්, ඒ කියන්නේ ගැඹුරට පවතින දුර්වල මුදු කළු පසක් තමයි පවතින්නේ. මේ හේතුව නිසාම අපිට විශේෂ තාක්ෂණික ක්‍රම යොදවගෙන මෙහිදී ඉදිකිරීම් කටයුතු සිදු කරන්නට සිදු වුණා. නිල්වල ගංගා ආශ්‍රිත මේ ජලගලින් තත්ත්වය සැලකිල්ලට අරගෙන ගැඹුරට විහිදුණු මේ දුර්වල පස්තරුව කියන මේ සාධක දෙකම සැලකිල්ලට අරගෙන කුළුණු මත ඉදිකිරීම් කටයුතු තමයි මෙතේ සිදු වුණේ. මේ දන්දනීය රක්ෂිතය හරහා ගමන් කිරීමේදී පරිසරයත් සැලකිල්ලට අරගෙන පටු බිම්තීරුවක් හරහා තමයි මේ අධිවේගී මාර්ගය ඉදිරියට සිදු වුණේ. ඉදිකිරීම් අවසන් වීමත් සමගම මාතර සිට හම්බන්තොට දක්වා පැයක ආසන්න කාලයකදී ගමන අවසන් කිරීමට හැකියාව ලැබෙනවා. මෙම මාර්ගය ඉදිකිරීම පිළිබඳව ජනතාව රජයට ස්තුතිය පළ කරනවා. දැක්කට පස්සේ මේවා කරන්න පුළුවන් වැඩක් කියලා හිතනවා. ඇත්තටම රජයට ස්තුතිවන්ත වෙන්න ඕන අතිගරු ජනාධිපතිතුමාට, අගමැතිතුමාට මේ කරන සංවර්ධනය තව තවත් දිගටින් දිගින් දිගටම කරන්නේ කියලා. හම්බන්තොට අධිවේගී මාර්ගය විවෘත කිරීමත් සමගම මං හිතන්නේ අපි වගේ ව්‍යාපාරිකයන්ට සෑහෙන පහසුවක් වෙන අපේ ව්‍යාපාර කටයුතු වලටත්, අපි දකුණේ ජනතාව විදියට මේ වගේ දෙයක් ලබා දීම පිළිබඳව ඇත්තටම මේ වත්මන් රජයට අපි අපේ ප්‍රශංසාව හිමි වෙනවා. මේ කටයුතු සම්පූර්ණම සිද්ධ වෙනවා ඇත්තකට පේනෝ නිතරම. නොයවසිල්ලෙන් බලන් ඉන්නෝ කොයි වෙලාවෙද මේක විවෘත වෙන්නේ කියලා. ඒ උත්සවයට අපිත් කොහොමhari සහභාගී වෙනවා. දිළිඳුකම පිටුදැකීමේ ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය සබර්ගමුව පළාත් මෙහෙයුම් කමිටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙනවා. ඒ රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී. සබර්ගමු පළාත තුළ ග්‍රාම ශක්ති ව්‍යාපාරය ක්‍රියාත්මක වන ආකාරය සහ එහි ඉදිරි සැලසුම් පිළිබඳ මෙහිදී පූර්ණ අවධානයක් යොමු කෙරෙනු ඇති. මෙතෙක් රට තුළ ක්‍රියාවට නන්වා තිබෙන දිළිඳුකම පිටුදැකීමේ ජනතා ව්‍යාපාර අතුරින් ග්‍රාම ශක්ති ව්‍යාපාරය විශේෂ වනවා. ඒ යැපුම් මානසිකත්වයෙන් මිදී ජනතාවට සෝත්සහයෙන් නැගී සිටීමට නිසි මං පෙන්වන සහ අත්වැල සපයන ව්‍යාපෘතියක් වීම නිසයි. ග්‍රාම ශක්ති වැඩපිළිවෙල යටතේ ක්‍රියාත්මක ගණේගම නිෂ්පාදන ගම්මානයේ කටයුතු ඇරඹීමද හෙට සිදු කෙරෙනවා. එම ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවකටද ජනාධිපතිතුමා එක්වීමට නියමිතයි. මෙම වැඩපිළිවෙල සම්බන්ධයෙන් ජනතාව සිය ප්‍රසාදය පළ කරනවා. ජනාධිපතිතුමාගේ පැමිණීම ඇත්ත වශයෙන් මේ වෙලාවේදී අපි හිතන්නේ අපි තරම් වාසනාවන්තයෝ පිටිකක් තවත් නැහැ කියලා. මේ ගමේ හැම කෙනෙක්ම ඉතාමත්ම ආශාවෙන් බලාපොරොත්තු වෙනවා එතුමාගේ පැමිණීම. මේ ගම්මානේ විශේෂයෙන් තෝරගන්න සිද්ධ වුණේ මේ පාරම්පරිකව කරන බති නිෂ්පාදනය කරනවා, ඒ වගේම රසකැලි නිෂ්පාදනය, විසුතුරු මල් නිෂ්පාදනය, ඒ වගේම විසුතුරු මසුන් ඇති කිරීමේ නිෂ්පාදන ක්‍රියාවලි හතරක් මේ ගමේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේ මේ නිෂ්පාදන ක්‍රියාවලි හතර සම්බන්ධ කරගෙන අධිකාරු ජනාතුමා හෙට දවසේ මේ ගම්මානයට පැමිණිලා මේ ගම්මානයේ ජනතාව සමග හමුවීමට බලාපොරොත්තුවක් තියෙනවා. අධ්‍යාපන වෘත්තීය සංගම් කිහිපයක් එක්ව සිදු කිරීමට සූදානම් වන වෘත්තීය ක්‍රියාමාර්ගය දේශපාලන කුමන්ත්‍රණයක් බව අමාත්‍ය අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. රාජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතාද අද පැවති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳ අදහස් පළ කළා.
දරුවන්ට ආදරේ නම් කිසි විටකත් මේ වාර විභාග තියෙන කාලෙක වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වෙනුවෙන් පාසල් අඩපණ කරන්න කිසි කෙනෙක් උත්සාහ කරන්නේ නැහැ. සමහර නිලධාරීන් විභාග පවත්වන අවස්ථාවේදී ගුරුවරුන්ට බලපෑම් කරනවා මේ වැඩ වර්ජනය සඳහා සහයෝගය දෙන්න කියලා. ඒ වගේම සමහර ගුරුවරු අපිට දැනුම් දීලා තියෙනවා පාසල් ආවොත් අසුචි පහර එල්ල කරනවා කියලා සමහර පරිපාලන නිලධාරීන් කියලා තියෙනවා. ඉතම තරයේ පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා මේ වගේ වෘත්තීය සමිති මෙසේ කටයුතු කිරීම පිළිබඳව. අපි 1014 දෙනෙකුට උසස් වීම දීලා තියෙනවා. නමුත් මේ කිසිම කෙනෙකුට ඒ උසස් වීමේ නමින් තනතුරක් හොබවන්න බෑ. ඔය කවුරුත් කෑ ගැහුවේ නේ අධ්‍යාපන පරිපාලසිය 852ක් අපි එනකොට හිටියේ නෑ. කේක විදියට දේශපාලඥයෝ දාගෙන වැඩේ කරේ. අපි විභාග තියලා 852ක් ගත්තා. විදුහල්පතිවරු 4000ක් හිටියේ නෑ. වැඩ බලන අය දාලා දේශපාලන පත්තින් දීලා වැඩ කරේ. ගුරු අධ්‍යාපනඥ සේවයේ 1190ක හිඟියක් තිබුණා කවුරුත් ගත්තේ නෑ. ඊට පස්සේ අපි තමයි ආවට පස්සේ මේ බිඳුවක්වත් දේශපාලන දාන්න නැතුව බඳවා ගැනීම කරේ. මේගොල්ලෝ බලන්නේ මේ මාර්ගයෙන් ආණ්ඩු පෙරලන්න පුළුවන්ද කියලා බලනවා. මේක තියෙන්නේ රජයේ දුර්වල කිරීමේ රජයේ අප්‍රසාදයටපත් කිරීමේ මහා දේශපාලන කුමන්ත්‍රණය. මේ ඉන්නේ සම්පූර්ණයෙන්ම පොට්ටුවේට සහය දක්වන නිලධාරීන් සහ ජනතා විමුක්ති පෙරමුණට සහය දක්වන නිලධාරීන්. ඒ වගේම ඔවුන්ගේ අතකොළු බඩට පත් වෙලා ඉන්න සමාජික පදනමක් නැති වෘත්තීය සමිති කීපයක්. පොහොට්ටුව ළමයින්ගේ වාර විභාගවලට අවහිරයක් වෙන නිසා ඔවුන් 17 වෙනිදා කොළඹට සෙනග ගෙනවිත් කරන විරෝධතාවය සැප්තැම්බර් මාසේ 6 වෙනිදාට කල් දානවා. හැබැයි එහෙම කියන ගමන් තමන්ගේ යටින් වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් හරහා 26 වෙනිදාට මේ මුළු වාර විභාග පද්ධතියම අඩාල කරන්න කුමන්ත්‍රණය කරනවා. ඒක වැරදි. සමහර ලාවට තමන්ගේ නායකයන්ටත් කන්ට්‍රෝල් නැද්ද දන්නේ නැහැ මං. අපි කියනවා මේ වර්ජනය 4 වෙනිදා වර්ජනය වගේම අසාර්ථක. පසුගිය රජයේ සමයේ රජපෞලම ගසා කෑමට හුරු වී සිටි බව මැති ඇමතිවරුන් පෙන්වා දෙනවා. රාජපක්ෂවරුන්ගේ දූෂණ ක්‍රියා පිළිබඳ තවදුරටත් බොහෝ ස්ථානවලදී සාකච්ඡා කරනවා. පොදු ජන පෙරමුණ අභ්‍යන්තරයේ කොච්චර ප්‍රශ්න තියෙනවද පුතුණා දැක්කනේ. ඩලස් ඇමතිතුමා එක කතාවක් කියනවා, තව හිටපු ඇමතිතුරු තව කතාවක් කියනවා. හැබැයි ගෝඨාභය රාජපක්ෂ එනමට විරුද්ධව මේ පක්ෂය තුල මේ අභ්‍යන්තරයේ ඉන්න කණ්ඩායම විතරයි. මේගොල්ලන් විහත්මකක් හදලා දැන් වෙනත් මගක යන්න හදන. මේගොල්ලන් ආරම්භයේදී හදපු මගවල් නෙමෙයි දැන් යන්න හදන. ඒ නිසා මේගොල්ලන් අනාගෙන ඉන්නේ. අපි සූදානම් 2020 මොන සංධානය හැදුවත් එක්සත් ජාතික පක්ෂයෙන් රටේ ගොඩනගන ජනාධිපතිවරයා නිර්වාණය කරනවා. නිව්යෝක් ටයිම්ස් එකේ ගිය ඩොලර් මිලියන 7.6යි පුෂ්පා රාජපක්ෂේ ගිනුමට වැටුනේ 1,94,00,000යි. මේ සියලුම මුදල් වලට තමයි රාජපක්ෂ මහත්තයා වික්කේ ලංකාව. නාමල් රාජපක්ෂ මහත්තයා නිව්යෝක් ටයිම්ස් දවසේ මොනවද කළේ? සිංගප්පූරුවේ හැංගුණා. නාමල් රාජපක්ෂ මහත්තයත් හැංගුණා, චමල් රාජපක්ෂ මහත්තයත් හැංගුණා. ප්‍රධාන චූදිතයා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා හිටපු සිංගප්පූරුවේ හැංගුණා. විවාද ඉවරුණා ගමන් අන්න අබේරාමේ ඇවිල්ලා හොයිස්කට් දෙනවා. ලැජ්ජයි මල්ලි, ලැජ්ජයි. මොන හිඟන්නද මල්ලි, තමුන්ගේ අම්මගේ තාත්තගේ සෝණ හදන්න ආරක්ෂක අමාත්‍යාංශයේ 9,18,00,000 වියදම් කරන්නේ. අනිත් එක යා පිළි අරගෙන ඒක ආයේ ගෙවන්නත් ලැස්තිලා භාගයක් ගෙවලත් ඉවරයි. සල්ලි හොරගම් කරලා අහුන ගමන් ගෙවන්නවා කිය. මේවා හිඟන්නවත් කරන්න නැති වැඩ මල්ලි. ආර්ථික සංවර්ධනයේ වැදගත් දෙයක් තමයි වරාය සීස්ත්‍ර. ඒ දකුණු කොළඹ වරාය සංවර්ධන ව්‍යාප්ති 2013 අවසන් කරා. දැන් කොළඹට එන නැව් වලින් 34ක් තුනෙන් එකකට වඩා එන්නේ දකුණු ජැටියට. ඒක චීනි. ඒක නැව් වෙන වරාය හදන්න දුන චීනෙට. නැව් වෙන්නේ නැති වරායක් අපි හදුව හම්බන්තොට. කොහොමද මේ වෙන්නේ? චීනෙට ඒ වරාය හදන්න තිබු සමාගමෙන් තමයි පුෂ්පා රාජපක්ෂට සල්ලි දීලා තියෙන්නේ. මහින්ද රාජපක්ෂ මහත්තයට දීලා තියෙන මිලියන 7.6ක් වාර්තා වෙලා තියෙනවා. මං චෙක්පත් අංක සහිත සියල්ල ඉදිරිපත් කරා එදා පාර්ලිමේන්තුවේ. හැබැයි මහින්ද මහත්තයා දෙන්න ආවේ නෑ. රජ්ජුරුව හොරගම් කරන්නේ. ඉතින් රටකට හරියයිද? අවුරුදු 10ක් ජනාධිපතිකම තිබ්බා, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් තිබ්බා, සියලු පළාත් සභා තිබ්බා, සියලු ප්‍රාදේශ සභා තිබ්බා. ද රට හැදීමට අවශ්‍ය වෙන සියලු සාධක තිබුණේ මහින්ද මහත්තයා. ඒ නිසා තව දුරටත් මේගොල්ලන්ට රට හදන්න පුළුවන්ද බැරිද කියලා සංවාදයක් තිබිය යුතු නෑ. හදන්න බෑ. මං දැක්ක මෙලකදී Facebook එකේ ෆොටෝ එකක් එනවා. මහින්ද මහත්තයා කඹේක අනිත් පැත්තට එල්ලිලා. දැක්ක නේද? මං හිටියේ සුනාමි සල්ලි හොරකම් කරපු එක අහුවෙලා දඬුවමක් කියලා. බලනකොට යෝගා. ඔලිවෙන් හිට ගන්න කවුන්දරේ පාත්තේ මොලේ. ධර්මසිරි සේනානායක මහතාගේ 18 වැනි ගුණ සැමරුම අද පැවැත්ුණා. ඒ බොරැල්ලි පිහිටි ඒ මහතාගේ පිළිරුව අභියසදී. කෘතහස්ත දේශපාලනඥ ධර්මසිරි සේනානායක මහතාගේ ගුණ සැමරුම වෙනුවෙන් ඒ මහතාගේ පිළිරුව වෙත පුෂ්පපහාර දැක්වීම සිදු කෙරුණා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුරයමින්ම අමාත්‍ය දුර රැසක් හෙබවූ ධර්මසිරි සේනානායක මහතා අභාව ප්‍රාප්ත වුණේ 2000 වසරේදී. නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිය වන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා යන මහත්තුරුන් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියා. ඔහු තනතුරු බලාගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැඩ කරපු කෙනෙක් නෙවෙයි. ධර්මසිරිනායක මහත්තුමා බොහොම නිශ්ශබ්දව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය ලිව්වොත් නිශ්ශබ්දව වැඩියෙන්ම සේවය කරපු
පක්ෂයේ ක්‍රියාකාරියෙක් හැටියට අපට මතක තියෙනවා එතුමාගේ ගුණානුස්මරණ වේලාවේදී අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකය හැටියට එතුමාව සිහිපත් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ප්‍රගතිශීලී බලවේගවල එතුමා පිළිබඳ මතකය නැවත අවදි කර ගැනීම සඳහා මේ සංවිධායක මණ්ඩල තීන්දුව කිරීම පිළිබඳව ස්තුතිවන්ත වෙනවා. එතුමාගේ දැක්ක සුවිශේෂිතූ ලක්ෂණය තමා කොතරම් අසීරු කාර්යබහුල විවිධ සංකීර්ණ ප්‍රශ්නවලදී සිනාමුසු මුහුණින් තමා එතුමා මේ ප්‍රශ්නවලට මුහුණ දුන්නේ. එතුමාගේ බලාපොරොත්තුව පක්ෂය ශක්තිමත් කරලා එවැගේ මේ පක්ෂය තුළින් රටට කරන සේවය තවදුරටත් ඉටු කිරීමටයි. ඒ නිසා අපි ඒ ආකාරයෙන් සියලුම දෙනා මේක රාසී වෙලා ඒ කටයුත්ත ඉටු කරලා සැබෑ ගෞරවයක් එතුමාට දක්වමු කියන ආරාධනය කරමින් එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරමි. ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණි කාන්තාවක පරීක්ෂා කිරීමේදී මත්කුඩු පැකට් 22ක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට එම කාන්තාව අධිකරණයට හෙට ඉදිරිපත් කිරීමට නියමිතයි. අධිකරණයට ඇතුළුවන පිරිස් පරීක්ෂා කරන පොලිස් නිලධාරිනියන්ට ඇති වූ සැකයක් හේතුවෙන් මෙම කාන්තාව පරීක්ෂාවට ලක් කර තිබෙනවා. එහිදී එම කාන්තාව ශරීරයේ සංගවා සිටි මත්කුඩු පැකට් සොයාගැනීමට හැකි වුණා. මෙම කාන්තාවගේ ස්වාමිපුරුෂයා දැනට රිමාන්ඩ් භාරයේ පසු වෙනවා. ඔහුට ලබා දීමට මෙම මත්කුඩු රැගෙන යන්නට ඇති බවට ඉසක කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කරනවාද නැත්ද යන ගැටලුව හේතුවෙන් දකුණු පළාත් සභාව තුළ උණුසුම් තත්ත්වයක් හටගත්තා. දකුණු පළාත් සභාවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන සාකච්ඡා කිරීම සඳහා අද පෙරවරුවේ පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් රැස් වුණා. එදී නියෝජ්‍ය සභාපති සම්පත් අතුකුරල මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉවත් කරනවාද නැද්ද යන්න ගැන මහ ඇමති ෂාන් විජයලාල් ද සිල්වා මහතාගේ මතය ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියා. අනතුරුව තවත් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අශෝක ධනවංශ මහතා ඊට පිළිතුරු ලබා දුන්නා. මහ ඇමති ෂාන් විජයලාල් මහතා තම මතය ඉදිරිපත් කිරීමත් සමග සභාවේ උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. සංධාන මන්ත්‍රී වීරසුමන වීරසිංහ, ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී නලින් හේවගේ යන මහතුරුන් විවාදයට එක්වීමත් සමග පැයකට ආසන්න කාලයක් සභාවේ කටයුතු ඇන හිටියා. භික්ෂුන් වහන්සේ සඳහා විශ්‍රාම වැටුප් සහිත රක්ෂණාවරණයක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇති බව බුද්ධ ශාසන ඇමති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා ප්‍රකාශ කළා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රද්දොළුව ලන්සියා වාඩිය විමල විහාරස්ථ සීමා මාලකයේ පැවති උපසම්පදා උළෙලට සහභාගී වෙමුණි. අමරපුර මහනිකායේ අමරපුර පාර්ශ්වයේ වාර්ෂික උපසම්පදා උළෙල පැවැත්වුණේ එම නිකායේ උත්තරීතර මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස ස්වාමින් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන්. සංඝයා වහන්සේ දසනමක් මෙහිදී උපසම්පදාව ලැබුවා. මෙම විහාරස්ථානයට අයත් අත්තනකලු ඔයෙහි පිහිටි සීමා මාලකය තුළදී මෙම විනය කර්මය සිදු කළා. එම සීමා මාලකයේ ඉදිකිරීම සඳහා අනුග්‍රහය දැක්වූ හිටපු අමාත්‍ය ඇමති ජයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතා සිහිවීම පිණිස සිහිවටන පලකය විවෘත කිරීමද ගමිනි ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා සහ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය අතින් සිදුවුණා. භික්ෂුන් වහන්සේ සඳහා වූ රක්ෂණාවරණය පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී අදහස් දැක්වුවා. රජයෝ පඩිගන්න ස්වාමිනාසල හැර ඒ වෙන්න නැති හැම ස්වාමිනාස නමක රක්ෂණක වේට ආවරණය වෙනවා. උන්නාසල අපි විශ්‍රාම ක්‍රමයක දීමනක් දිගට දීමටත් ඒකේ තරුණ කියලා නැහැ. සමාජයට වකුඩු වෙන්න පුළුවන්, පිළිකා වෙන්න පුළුවන්, දුබල වුණත් ඒ විදිහට හදිසි අපදයක් කරලා තියෙනවා. ඒකටත් අපි ඒක ආවරණය වෙනවා. ඒතර වයසට ගියාම ස්වාමිනාසලට ඒ ආවරණය තුළ ක්‍රියා කරන රක්ෂණ ක්‍රමයක් තමයි දැන් සකස් කරලා තියෙන්නේ. දැන් අවධානය ව්‍යාපාරික පුවත් වෙත. සංස්ථාගත ඉංජිනේරු ආයතනයේ 40 වන සංවත්සර මහසභා රැස්වීම කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වුණා. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූයේ අමාත්‍ය පාට්ලි චම්පික රණවක මහතායි. සංගමයේ ජ්‍යෙෂ්ඨ සමාජිකයින් පිරිසක් මෙහිදී විශිෂ්ටතා සහතික ලබා ගත්තා. DFCC බැංකුවේ 138 වන ශාඛාව මවනෙල නගරයේ නවනුවර පාරේ අංක 89 දරන ස්ථානයේදී විවෘත කෙරුණා. සියලු පහසුකම් වලින් යුතුව එය ඉදිකර තිබෙනවා. DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ලක්ෂ්මන් සිල්වා මහතා ඇතුළු පිරිසක් ඊට එක්ව සිටියා. ශ්‍රී ලංකා මැණිකා ස්වර්ණාභරණ සංගමය සංවිධානය කරන ෆැසට් ජෙම්ස් ප්‍රදර්ශනය අගෝස්තු 30 වනදා සිට සැප්තැම්බර් 2 වනදා දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙනවා. එය මෙවර පැවැත්වෙන්නේ 28 වන වරටයි. ප්‍රදර්ශනය පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම මැණිකා ස්වර්ණාභරණ සංගමයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් සිදු කෙරුණා.
ගොයෝ ශරීර සුවතා යෙදවුම සිය පාරිභෝගිකයන්ට වඩාත් සරල සහ වේගවත් අත්දැකීමක් තිළිණ කරමින් මෑතකදී සිය යෙදවුමේ නවතම සංස්කරණය හඳුන්වා දුන්නා. මෙම නවතම සංස්කරණය මගින් දිනකට මිනිත්තු 22ක සහ සතියකට මිනිත්තු 150ක් වැනි පහසුවෙන් ළඟා කරගත හැකි ශරීර සුවතා ඉලක්ක පාරිභෝගිකයන්ට පිරිනැමිනවා. සමගින් අයිටන් රාත්‍රී ප්‍රධාන සිංහල පෝත්‍රිකාශණ මාට පත්වනවා. ප්‍රෘතිකාශන අනතුරුව තත්පරක සැසූ විශෂංගේ බලාපොරොත්තු වන්න. අපට සුභරාත්‍රියක්. මේ රට පොලිස් රාජ්‍යයක් වෙලා අධිකරණය දරුණු වෙලා ආණ්ඩුව ඒකාධිපති වෙලා මේ ආණ්ඩුව පන්නන්න හරි අමාරුයි. අන්න ගම්පෙරලියක් ඇවිල්ලා පොහොට්ටුවේ ගමේ බලය නැති වෙලා රාජපක්ෂලාගේ අඳෝනා අතරින් දැන් ඇහෙන්නේ මේ කතාය. කෝ හොරු ඇල්ලුවාදැයි අහපු අයගේ කටවල් දැන් වැහිලාය. ඒ හොරු කරමුලින් කොටු වී සිටින නිසාය. ඉතිරිව ඇත්තේ වරදට අනුව දඬුවම් නියම කිරීම වෙනුවෙන් වන අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම පමණි. අධිකරණය විසින් රටේ නීතිය ප්‍රකාරව ස්වාධීනව තීන්දු ලබා දෙනු ඇත. රාජපක්ෂලාට දැන් සොහොන් ලකුණු පෙනෙන්නට පටන්ගෙන තිබෙන බව පැහැදිලිය. නන් දොඩවමින් පන්සල් ගානේ රස්ති අදු ගහන්නේ එබෙවිනි. වෙනස සැපද කියා ඇසුවන්ගේද දැන් කටවල් වැහිලාය. රට තුල ප්‍රජාතන්ත්‍රවාදය පිහිටුවා ඒකාධිපති පාලනයක හා යහපාලන රජයක වෙනස දැන් ඉතා පැහැදිලිව පෙන්වා දී තිබේ. රාජපක්ෂ හොරකම් කළත් රට සංවර්ධනය කළානේ කියන අයගේද දැන් කටවල් වැහිණු ඇත. සම්මුතික ආණ්ඩුවේ සංවර්ධන සංග්‍රාමය දැවැන්තව ඉදිරියට ඇදමින් තිබේ. අද ගම්පෙරළිය සංවර්ධන වැඩපිළිවෙල නිසා රාජපක්ෂලාගේ දූෂිත බොරු සංවර්ධන කතා සහ ඇත්ත සංවර්ධනය යනු කුමක්ද යන්න රටවැසියා වටහා ගනිමින් තිබේ. රාජපක්ෂලා සිදුකලේ සංවර්ධනයේ නාමයේ හොරකම් කිරීම පමණක් බව අද සාක්ෂි සහිතව හෙළිදරව්වමින් තිබේ. ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සේවා රාජපක්ෂ පවුලේ බෝධලයක් කරගනිමින් එම ආයතනවල සියලු ආදායම් පවුලේ පෝෂණය වෙනුවෙන්ද යොදාගත් හැටි සාක්ෂි සහිතව ජනාධිපති කොමිසම හමුවේ හෙළිවෙමින් තිබේ. මහින්ද රාජපක්ෂගේ මස්සිනා නැත්නම් බිරිඳවන ශිරන්ති රාජපක්ෂගේ අයියා වන නිශාන්ත වික්‍රමසිංහ ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සිදු කළ මහා අපරාධය නිසා අදත් ගුවන් සමාගම ගොඩ ගැනීමට නොහැකිව තිබේ. 2011-2015 කාලය තුළදී මෙම ගුවන් සමාගම ලැබූ පාඩුව රුපියල් බිලියන 93කට වඩා වැඩි බව ගණන් හිලව් සහිතව කොමිසම හමුවේ තහවුරුව තිබේ. ගුවන් සමාගමේ ලේකම්වරිය වන ඩෙල්රින් තිරික් කුමාර් ඒ සියලු තොරතුරු ඊයේ කොමිසම හමුවේ හෙළි කළාය. ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්කරුණු රාජපක්ෂ හෙංචයියෙකු වන කපිල චන්ද්‍රසේන එම කාලය තුළදී රුපියල් මිලියන 96කට වැඩි මුදලක් තමන්ගේ වියදම් ලෙස ගුවන් සමාගමෙන් ලබාගෙන ඇති බවත් ඊයේ හෙළිවිය. කපිල චන්ද්‍රසේනව එම දුරයට පත් කරනු ලැබුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින්ය. ඒ මෙම දුරයට පත් කිරීමට කිසිදු සුදුසුකමක් නොමැතිවය. රාජපක්ෂලාගේ කෙරුවාව එසේය. තමන්ගේ පවුලේ ඒ හිතවතුන්ගේ බඩගෝස්තරය වෙනුවෙන් රට විකුණාගෙන කෑම හැර වෙන කිසිවක් රාජපක්ෂලා සිදුකර නොමැති බව අවසන් තීන්දුවයි. දැනට මේ ඇති සෙස්ස පස්සට.